ජාත්‍යන්තර සිනමා සම්මාන 8ක් මේ වෙනකොට විතරක් දිනා ගන්න ද නිවුස් පේපර් චිත්‍රපටියට හැකියාව ලැබිලා තියෙනවා. ලෝකයේ ජූරීන් වල අවධානය ඒ තරම් දිනා ගන්න නිර්මාණයේ තියෙන සුවිශේෂත්ව විදියට අධ්‍යක්ෂවරුන් පිටපත් රචකයින් සහ රංගන ශිල්පීන් විදියට කොහොමද පේන්නේ? ඔව් මං කතා මෙහෙම එක මේ ඇගේීමට පාත්‍ර වෙලා තියෙන්නේ සමස්තයක් වශයෙන් ලංකාව. එතකොට අපි මේ චිත්‍රපටිය අපි දෙන්න අවුරුදු ආනකින් දැක්කට වැඩ කරන්නේ. සිනමා පටයක සාර්ථකත්වයට ප්‍රධානම හේතුව තමයි ටීම් වර්ක් කියන එක. කණ්ඩායම හැංගීම. එතකොට මේක ඇතුලේ ලොකු විශාල කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම නැත්තම් අපිට මේ කාර්ය කරන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් එක සිනමාව කියන එක. ඒක විස්තරාත්මක කියනවනම් ටිකක් ගැඹුරු එකක් මේ කියන්නේ අපි අවුරුදු 20ට එහා ප්‍රමාණයක් අපි දෙන්න මේ සිනමාවත් එක්ක වැඩ කරලා තිනවා. එතකොට ලෝකේ සිනමාවත් එක්ක අපි සම්බන්ධ වෙලා කතා බහ කරලා තිනවා, බලලා තිනවා, අපිට ගුරුවරු වෙන මුගන්නලා තිනවා මේ ඇත්ත එක්ක. මම හිතන්නේ මේ යන්න ප්‍රධානම හේතුව සිනමා පටයක දල සැකැස්මක් තියෙනවා. ඒ සැකැස්ම අංශ තුනකින් තියෙනවා. ඒ තුනම හරියටම කෙරුණොත් තමයි ලෝකේ ඕන එක්කෙනෙකුට ඒක ග්‍රහණය කරගන්න රස විඳින්න පුළුවන් වෙන්නේ. මතු පිට අපිට පේන ස්ටෝරි ලයින්. ඒකේ යට තියෙන පොලිටිකල් ඒ කියන්නේ ආර්ථික දේශපාලන සමාජීය ඒක මතු පිටින් පේන එකට යටින් තියෙන. ඊටත් වැඩි ලේයර් එකක් තියෙනවා. ඒක තමයි සිනමැටික් කියන්නේ. ටයින් ඇන් ස්පේස් භාවිතා කරලා කොහොමද අපි මේක සිනමා රූපී කරන්නේ? සහ ඒකට තියෙන සංකේත භාවිතය, කැමරා කෝණ ඔක්කොම තියෙනවා. එතකොට මේ තුනම අපි මේ චිත්‍රපටියට යූස් කරා. ඉතාලම සියුම් විදිය අවුරුදු අපිට 4ක් විතර ගියා පිටපත විතරක් හදා. එතකොට ඒ කියන්නේ අපි සියල්ල අපි දෙන්න අවුරුදු 4ක් අරගෙන බැනගෙන එහෙම කරගෙන අවසාන එක හැදුවා. හැදුවට පස්සේ ප්‍රොඩක්ට් එකට හදන්න ගියේ. ඉතින් ඒකට තමයි අර කට්ටිය ඔක්කොම සහයෝගු දෙන්නේ. සීගාන සහයෝගු දුන්නා. මොකද ඒක තමයි සාර්ථකත්වයේ.